බටහිර ඉන්දිය කොදෙව් කියන නම ඇසුන ගමන්ම බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ ක්‍රිස් ගේල් කියන නම. මොකද ඔහු ඉතා දක්ෂ දැවැන්ත හය පහරවත් එල්ල කරන සුපිරි ක්‍රීඩකයෙක් නිසා ඒ වගේ විස්කම් කරලා තියෙන්නේ බොහොම සුළු පිරිසක්. මේ වෙනස් කතාව ඔහු ආපු ඉතා දුෂ්කර ගමන ගැන. ලෝකයේ අවම ආර්ථික වර්ධනයක් සහිත රටවල් අතරට ජමයිකාවත් ඇතුළත් වුණා. බොහෝ පුංචි ළමුන් තමන්ගේ කුසගින්න පුරවා ගන්නට පාන් කැබැල්ලක් බනිස් කැබැල්ලක් වෙනුවෙන් සිගමන් යදිනවා. මේ අතරේ තවත් විශේෂයක් වුණේ ක්‍රිකට් ක්‍රීඩාවයි. කෝටු කැබලි සිටවලා ලෑලි කැබැල්ලකින් ක්‍රිකට් සෙල්ලම් කරන්න ඔවුන් පුරුදු වෙලා සිටියා. මේ වගේ ළමයින්ට ආධාර ලබා දෙන ආයතනයකින් පැමිණි කණ්ඩායමක් ළමයි සෙල්ලම් කරන විදිය බලාගෙන හිටියා. ආහාර නැතිව මන්ද පෝෂණයෙන් පැලුණු දරුවෙක් සෙමෙන්ති බංකුවක නිදාගෙන සිටියා. ඇහැරවගෙන ඇවිත් සෙල්ලම් කෙරෙව්වා. පරිණත ක්‍රීඩකයෙක් වගේ පිත්ත හසුරවන්නට එම දරුවා සමත් වෙලා තියෙනවා. තම කණ්ඩායම දෙරණ තෙක්ම පහර දුන් පසු ඉනිම වෙනුවෙන් ලබාගෙන ඇත්තේ පාන් කැබැල්ලක්. එයත් කවරයක දමා ගෙදරගෙන යන මොහොතේ සහනාධාර කණ්ඩායමේ හිටපු ක්‍රිකට් සමාජයේ ඉහළ නිලධාරියෙක් දරුවා පසුපස හමා යන්නට වුණා. ළමයා හමු වී, "ඔයාගේ නම මොකද්ද?" "ක්‍රිස්." "සම්පූර්ණ නම ක්‍රිස්ටෝපර් හෙන්රි ග්‍රේල්." "ක්‍රිස් කැමතිද ක්‍රිකට් ගහන්න?" "ඔව්." "හැබැයි පාන් කෑල්ලක් දුන්නොත් විතරයි." "අන්න එහෙමයි ගේල් බීවුනේ. සමහර දවස්වල හාමතේට ක්‍රිකට් ගහනවා." සිම්සන් ඇන්ඩ්‍රියස් නම් මහතා ගේල්ට ක්‍රිකට් සෙල්ලම් කිරීමට අවස්ථාව ලබා දුන්නා. ජමයිකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ලේකයක පිතිකරුවන ගේල් ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු ලෙස බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමෙන් කරලියට දැම්මෙමින තිබෙනවා.